කලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. සුපුරුදු පරිදි අද සූදානම් ඉදිරිපැය 24 සඳහා කාලගුණයේ බලපෑති හැකි ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට හෙට උදේ කාලයේදී දිවිනේ බස්නාහිර සබරගමු සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් බලාපොරොත්තු වෙයි. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී දිවිනේ නැගිනහිර ඌව සහ මධ්‍යම පළාත්වල ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ ඉඩකඩක් පවතිනවා. මෙම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල తాවකාලික තර්මක තද සුළං තත්ත්වයක්ද බලාපොරොත්තු වෙයි. අකුණු මගින් නැතිවන අනතුරු ආම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සූර්යා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් මේ දිනවල සූර්යා පවතින බව. අගෝස්තු 28 වෙනිදා සිට එනම් අද දින සිට සැප්තැම්බර් 7 වෙනිදා දක්වා මෙලෙස හිරු මුදුන්ව පවතිනවා. ශ්‍රී ලංකාවේ කොකාවිල්, කුමලමුණේ සහ මුළුතිව් යන නගරවලට හෙට ඍජුවම ඉහළින් හිරු මුදුන්ව පවතින්නේ 10වල් 12යි 12ට. දිවින වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව දැන් අවධානය යොමු කරමු. පුත්තලමේ සිට කොළඹ මාතරහරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල සහ නැගිනහිර වෙරළට ඔබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි. හෙට දිවිනට සුළං හැම සිදුවන්නේ නිරිත දෙසින් සුළගේ වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් අතර අගයක් ගන්නවා. ගත වූ පැය 24 තුළ දිවිනේ උපරිම උෂ්ණත්වය වාර්තාවන්නේ අනුරාධපුරයෙන් ඒ සෙල්සියස් අංශක 37.6ක්. ආමුෂ්ණත්වය සුපුරුදු පරිදි වාර්තාවන්නේ නුවරඑළියෙන් ඒ සෙල්සියස් අංශක 11.2ක්. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑතිය හැකි කලබුණේ පිළිබඳ අනාවැතිය වෙත. රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළි සමුණු රාත්‍රී 9:30 ප්‍රවෘත්ති විකාශය. ආයුබෝවන්.